සමියා සහ දරුවන් තිදෙනා ප්‍රතික්ෂේප කිරීම නිසා 27 හැවිරිදි අනියම් සමියා සෝගිය 42 හැවිරිදි කාන්තාවක් පිළිබඳව පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වනවා. විවාහ වීමෙන් පසු වසර 20කට වැඩි කාලයක් එක්ව ජීවත් වූ යුවලකට වයස 21 17 12 යන වයසේ දරුවෝ තිදෙනෙකු සිටියහ. අගනගරයේ රැකියාවක නිරත වූ සමියා නිවසට පැමිණියේ මාසයකට වරක් පමණි. එලෙස පැමිණීමත් දින 3කට හෝ 2කට පමණක් සීමා විය. හිතවතෙකුගේ නිවසේදී හමු වූ තරුණයෙකු සමග වසර 6කට පමණ පෙර බිරිය අනියම් සම්බන්ධයක් පටන්ගෙන තිබුණි. එම තරුණයා රැකියාවක් සඳහා විදේශ රටකට ගිය අතර එය ඔවුන්ගේ සම්බන්ධයට බාධාවක් කර නොගැනීමටද දෙන්නාම වගබලා ගත්තේය. විදේශගත වූ පෙම්වතාගෙන් ලද විවිධ රූපලාවන්‍ය ද්‍රව්‍ය හා තෑගි වලින් අඩුවක් නොවීය. සැමියාගේ සැකිය වැඩි වී තිබූ අතර දිනක් වැසිකිළියට ගිය බිරිය පැමිණීමට ප්‍රමාද වීම ගැන සොයා බලද්දී වැසිකිළිය තුළ පෑ ගානක් දුරකථනය ඔබමින් සිටි කාන්තාව සැමියාගේ අතට මහසු විය. මව දුරකථනයේ දවස පුරාම කාලය ගත කිරීමට ඇබ්බැහි වීම නිසා බොහෝ දිනවලදී උදේට උයන කෑම දරුවන්ට වේල් 3ටම කෑමටද සිදු වී තිබුණි. පෙම්වතා නිවාඩුවකට ලංකාවට පැමිණ සිටි අතර සැමියා නිවසේ නොමැති සෑම අවස්ථාවකදීම පෙම්වතා නිවසට ගෙන්වා ගැනීම පුරුද්දක් ලෙස ඇය සිදු කළාය. කාන්තාවගේ මවද දියණියගේ ක්‍රියාකලාපයේ දැඩි දෝෂාරෝපණයට ලක් කර අතර බෑනාසා දරුවන්ගේ රැකවරණය සඳහා ඇය නිතරම පෙනී සිටියාය. දරුවන්ට නොසලකමින් බිරිඳ අනියම් සම්බන්ධයක් පවත්වන නිසා ඇය සමග ජීවත් විය නොහැකි බවට පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව සියලු පාර්ශවයන් කැඳවා සිදු කළ විමර්ශනයකදී මෙම කරුණු අනාවරණය විය. කාන්තාව නිතර නිතර නිවසින් බැහැරව ගොස් කාලය ගත කරන නිසාත් ඇගේ හැසිරීම දරුවන්ට පීඩාවක්ව පැවතීම හේතුවෙන් ඔවුන් මව සමග වාසය කිරීම දැඩිව ප්‍රතික්ෂේප කර පියා සමග නිවස බලා පිටත්ව ගිය අතර කාන්තාව සිය අනියම් පෙම්වතා සොයා සිනාමසු මොහොනෙන් යුතුව පොලිසියෙන් පිටව ගියාය.